ඔබතුමා ඉස්සලා සඳහන් කරා මේ නිරෝධායන නීති සම්බන්ධයෙන් ඔබතුමා දැඩි ලෙස කටයුතු කරනවා 54 දහසක් මේ වෙනකොට අත්අඩංගුවට ගැනීම කරනවා දිනපතා මුදැසනදී අපිට ඒ සම්බන්ධයෙන් අහන්න දකින්න ලැබෙනවා ඔබතුමා ඔබතුමාගේ ප්‍රකාශයේදීම සඳහන් කරා මාධ්‍ය ප්‍රකාශකතුමා පොදු ප්‍රවාහන සේවා බස් රථ පාවිච්චි කරන පිරිස සෞඛ්‍ය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යනවා කියලා අපිට මේ වෙනකොටත් දකින්න තියෙන්නේ 11 දිනක 11ක් ඒ වගේ සංඛ්‍යාවක් තමයි අත්අඩංගුවට ගැනීම අපි අත් දකින්න දේ තමයි මාධ්‍ය ප්‍රකාශකතුමා මේ බස් රථ පොලිස් නිලධාරීන් ඉන්න තැනිනුත් ගමන් කරනවා මේ නිරෝධායන නීතිය කඩමින් ඇයි ඔබතුමාලට බලය ලැබිලා තියෙද්දිත් මේ තත්වය පාලනය කරන්න ඇයි මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි මීට වඩා ගැඹුරක් ඒකට එකතු කරන්න නැත්තේ ඔව් හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ හෂිනි මේ දැන් ඇත්තටම අපි දැන් මේ අත්අඩංගුවට ගත්ත ප්‍රමාණය තමයි මේක නමුත් අපි අවවාද කරපු ප්‍රමාණය ඊට වඩා 100000 ගුණයකින් වැඩි ඊට වැඩිය 100000 ගුණයකට විතර අපි අවවාද කරලා තියෙනවා ඒ අවවාද කරලත් පිළිගන්නේ නැති අය තමයි ඔය අත්අඩංගුවට ගන්නේ දැන් එතන ඔබ අහන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ මොකද අවවාද කරන්නේ නඩු දාන්න පුළුවන් උසාවි ගෙනියන්න පුළුවන් ඔව් අපිට එහෙම පුළුවන් නමුත් දැන් මේ බස් රථේන මගින් දැන් මගින්ගේ මගින් හැම වෙලෙම බලන්නේ අපිට බස් එකක් නැහැ තියෙන බස් එකට කොට වෙලා යන්න. එතකොට අපි බස් එක කොහෙද යරි මගදී නවත්තලා පොලිසියට දාපුවාම මේ මගින් ආයි එතන පොකුරක් හැදෙනවා. පොකුරක් හැදිලා ආයි තෙන බස් වලට නගිනවා. දැන් මේ වෙලාවේ අපි නීතිය ක්‍රියාත්මක කිරීමේදී හැම වෙලාවෙම මුල්තැන දෙන්නේ කොවිඩ් රෝගය වැළැක්වීමට. පුද්ගලික අත්අඩංගුවට ගන්නවට වඩා ඒක තමයි දැන් සමහර වෙලාවට සමහර අය අත්අඩංගුවට අරගෙන එතෙන්දිම අපදීලා මුදවා. ඒ ආකාරයට බස් රථවල සෙනග යද්දිත් එතකොට ඒ පොකුර ඇති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඇති වෙනවා. දැන් එතකොට ඒ බස් රථවල ඒ සෙනග යනකොට ඇති වෙනවා. නමුත් ඒගොල්ලෝ බැහැලා තව කෙනෙකුට ඇති වෙනකොට තව පොකුරු අනු පොකුරු ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි අම්මාකාරයකින් මේ ගැන අවවාද කරලා කටයුතු කරපු අවස්ථා තියෙනවා. නමුත් පෙරේද ඉඳලා අපි ආරම්භ කරපු වැඩපිළිවෙල අනුව එහෙම අවවාද කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඒ අත්අඩංගුවට ගැනීම කරනවා. මොකද මේ ගැන පැහැදිලිව ඒ අමාත්‍යාංශයත් විශේෂයෙන්ම දිලුම් අමුර්ගම ඇමතිතුමත් ඒ ගැන පැහැදිලි උපදෙස් ලබා දීලා තිබුණා. මටත් ඒ ගැන නිරන්තරයෙන් මතක් කරනවා. ඒ වගේ මේ අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරලා තිබුණා. ඉතින් අපි ඒ ගැන ක්‍රියා කරනවා. අපිට කාම දතරමඩ ගන්න. ඒ කියන්නේ රිය දුරාද කොන්ද දතරමඩ බස් එකක් ඉතාරය. දැන් ඒක තමයි. පොදු ප්‍රවාහන සේවයක් ගමන් කරන අවස්ථාවකදී පොදු ප්‍රවාහන සේවයක ඒ පොදු ප්‍රවාහන සේවයේ රිය දුරා ඒ වගේම කොන්දොස්තරවරයා ඒ වගේම එහි අයිතිකරු ඔවුන් මේ සම්බන්ධව කියන්න ඕනේ කියලා. උන් තමයි නීතිමය බැඳීමකට බැඳෙන්නේ. එතකොට දැන් අපි සමහරලාවට ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් කියමුකෝ. එතකොට ඒ ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරු ඒ මණ්ඩලය තමයි මේකේ වාක්‍යීමකට බැඳෙන්නේ. පුද්ගලික බස් රථයක් නම් ඒකේ අයිතිකරු. එතකොට ඒ අයට විරුද්ධව තමයි අපි නඩු පවරන්නේ. දැන් විශේෂයෙන්ම අපි ඔබට කිව්වා දැන් 11ක් අත්අඩංගුවට ගත්තා. ඒ වැදී අපි අත්අඩංගුවට ගත්තේ ඒ බස් රථවල රියදුරාසා සහායකයා.